සුබදසක් ප්‍රාර්ථනා කරනවා සිල්මු දනාට ඔනදත් වෙනදා වගේම ඊමයි කම් සෙට් එක හරහා මුදල් උපයන්න කැමති ඕගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් දෙනවා. ඉතින් අද කතා කරන්න යන්නේ 5 සීරීස් එකේ තවත් එක වීඩියෝ එකක් විදියට හරියටම නිවැරදිව 5 ගිග් එකක් අපි කොහොමද හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එක ඉස්සරහම මම මුලින්ම මගේ 5 account එක ඕපන් කරගන්න account එක ඕපන් කරගන්න කලින් මතක් කරනවා මේ channel එක subscribe කරලා තියාගන්න notification bell icon එකත් all කරලා තියාගන්න මේ වගේම e-money cum set එක හරහා මුදල් උපයන්න පුළුවන් ගොඩක් දේවල් මගේ channel එකේදී කතා කරනවා. හරි අපි 5 site එකට ගිහිල්ලා බලමු කොහොමද මේ අලුතෙන් gig එකක් නිර්මාණය කරන්නේ කියලා. හරි මෙන්න මේ විදිහට මගේ 5 site එක මම open කරගත්තා. ඔයාලත් ඔයාලගේ 5 site එක open කරගෙන මුලින්ම ඔයාලගේ profile icon එක click කරන්න. මෙන්න මේ වෙද්දි මගේ photo එකක් දාලා තිනවා profile icon එක විදිහට profile image එක විදිහට. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් ඔයාලගේ image එකත් upload කරලා දෙනවා. අන්න එතන එහෙම නැත්නම් ඕගොල්ලෝගේ නමේ අකුරක් මෙතන ඇති. එතන ක්ලික් කරලා ඔයාලගේ ප්‍රොෆයිල් එක ඕපන් කරගන්න ඕනේ. හරි මේ විදිහට ක්ලික් කරලා ප්‍රොෆයිල් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ප්‍රොෆයිල් එක පෙන්නනවා මේ ඩිස්ප්ලේ එකේ. හරි මෙන්න මේ විදිහට ඔයාලගේ ප්‍රොෆයිල් කියන එක ක්ලික් කරලා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි. මේ වෙද්දි ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකේ ෆොටෝ එක මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මගේ ෆොටෝ එක තමයි මෙතන මම අප්ලෝඩ් කරලා තියෙන්නේ මේ හදලා තියෙන අලුතෙන් account එකක් create කරපු නිසා. ඉතින් මෙතන තියෙන become a seller කියලා. ඉතින් become a seller කියන බටන් එක ක්ලික් කරන්න ඕගොල්ලෝ මුලින්ම අලුතෙන් gig එකක් නිර්මාණය කරන්න. ඊට පස්සේ මෙතන තියෙන continue බටන් එක දිගටම ක්ලික් කරන්න. එම ඔයගොල්ලොන්ට කැමති නම් මේ හැමදේම කියවගෙන යන්න පුළුවන්. හරි මේ වෙද්දි ඔයගොල්ලෝ ඔයාලගේ personal information මේ අලුතෙන් හදපු account එකේ fill කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. මේ විදිහට දිගටම ඔයා continue කරගෙන යන්න. මොකද මේක step 4ක් තියෙනවා. ඔයා මේ වෙද්දි fill කරලා තියෙනවා මේකෙදි බලා ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ඔයගොල්ලොන්ට පුළුවන් ඔයාගේක යම්කිසි update එකක් කරන්න තියෙනවා නම් ඒක update එක කරන්න පුළුවන්. එහෙම නැත්තම් යම්කිසි වෙනස්කමක් සිදු කරන්න පුළුවන් නම් ඒකත් වෙනස්කමක් සිදු කරලා මේක continue දෙන්න අවසානට ඇවිල්ලා ඊට පස්සේ finish button එක click කරන් පස්සේ ඔයගොල්ලන්ට අලුතෙන් gig එකක් නිර්මාණය කරගන්න පුළුවන්. හරි ඔන්න අපි gig එක නිර්මාණය කරන් interface එකට ආවා. ඉතින් මේකෙදි step 6ක් තියෙනවා මේ gig එකක් නිර්මාණය කිරීමේදී. ඉතින් මුලින්ම ඕගොල්ලෝ කරන්න කැමති කැටගරි එක තෝරගන්න ඕනේ. ඔයාලා කරන කැටගරියට සමාන gigs 5 එකේ තියෙනවද කියලා බලන්න. ඒ 5 එකේ තියෙනවා නම් ගොඩක්ම 5 star ratings තියෙන 5 star ratings වැඩිපුර ලැබිච්ච gigs 3-4ක් මේකෙදි ඕගොල්ලෝ තෝරගන්න ඕනේ. ඉතින් මේකෙදි මම කරන කැටගරි එකට ආසන්නවම තියෙන ඒ හා සමානව තියෙන gigs 3ක් මම තෝරගෙන තියෙනවා ඕගොල්ලන්ට උඩින් බලන්න පුළුවන් මේ වගේ. ඉතින් මේකෙදි ඔයගොල්ලන්ට ටයිටල් එක ගොඩනගද්දි සහ කැටගරි තෝරද්දි ඒ වගේම කීවර්ඩ් ටැග්ස් ගලපද්දි ඔයගොල්ලන්ට අන්න ඒ account gigs 3ෙන් අපිට පුළුවන් ගොඩක් ප්‍රයෝජනයක් ගන්න. හරි මුලින්ම අපි අපේ ටයිටල් එක ගොඩනගන්න ඕනේ. මේකේ උපරිම අකුරු 80ක් තමයි අන්තර්ගත වෙන්න ඕනේ. මේක වචන ටයිප් කරද්දි වචන අකුරු මුල් අකුරු කැපිටල් කරන්න එපා. සිම්පල් අකුරු වලින්ම මේක ඔයගොල්ලෝ ටයිප් කරන්න. මේකේ I will කියන එක මේ 5 එකෙන්ම අපිට ලබා දීලා තියෙනවා. ඉතින් I will කියන එකත් එක ඒ වචන දෙකත් එක්ක අදාළ කරගෙන තමයි අකුරු 80ක් අපි ගලපන්න ඕනේ. හරි මේකෙදි මම තෝරගෙන තියෙන්නේ YouTube video SEO කරන්නේ ගැන තමයි මම මගේ gigs දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ හා සමානවම තියෙන gig 3ක් මම තෝරගෙන තිනවා මේ වෙද්දි. ඉතින් මම ඒ gig වලට අදාළව title හැම මේ ගීත් තුනේම ටයිටල් මම කොපි කරගෙන මම වෙනම ඩොකියුමන්ට් එකක් හදාගෙන තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත ඩොකියුමන්ට් එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේ තියෙන්නේ මුලින්ම දාලා තියෙන ටයිටල් තුන ඒ හා කොපි කරගත්ත ටයිටල් තුනක්. ඉතින් මේ ටයිටල් තුනේම බලන්න පුළුවන් ඔයගොල්ලන්ට මේකෙදි සමාන වචන කීපයක්ම තියෙනවා. මෙතන තියෙන YouTube growth manager කියලා තියෙනවා, SEO manager කියලා තියෙනවා. මේ ටයිටල් තුනේම අන්න ඒ කියපු වචන 3-4 බලා ගන්න පුළුවන්. ඒ නිසා මම ඊට පස්සේ ටයිටල් එකක් ගොඩනගා ගත්තා. I will do best YouTube video SEO expert and channel growth manager කියලා. ඉතින් මේ විදිහට මම මගේ ටයිටල් එක ගොඩනගා ගත්තා. ඉහත ගිග් තුනේම ටයිටල් එකට මික්ස් කරලා හොඳ ටැග් ටිකක් අරගෙන මම මේ වෙද්දි ටයිටල් එක ගොඩනගා ගත්තා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් රේටින්ග්ස් තියෙන, ඒ කියන්නේ 5 star රේටින්ග්ස් තියෙන gigs ටිකක් තෝරගෙන එයාලගෙන් මෙන්න මේ විදිහට ඕගොල්ලන් ටයිටල් එක කොපි කරගෙන හොඳ ටයිටල් එකක් ගොඩනගා ගන්න. එයාලගේ ටයිටල් ඒ විදිහටම කොපි කරලා දාන්න එපා. මොකද කොයිම වෙලාවකවත් ඒ විදිහට දැම්මා කියලා ඕගොල්ලොන්ගේ gig එක ඉහළට එන්නේ නැහැ. හැම වෙලාවෙම ඒ නමින් සර්ච් කරොත් ඉහළට එන්නේ අර පරණ සෙලගේ gig එකම තමයි. හරි මම මේ විදිහට මගේ gig එකට අදාළ විදිහට ටයිටල් එක නිර්මාණය කරගත්තා. ඉතින් මම මේ ටයිටල් එක මෙතන paste කරගත්තා, කොපි කරලා.
හරි මේ විදිහට අපි ටයිටල් එක ගොඩනගගමන් පස්සේ අපේ කැටගරි එක තෝරන්න තියෙනවා කැටගරි එක විදිහට අපි සිලෙක්ට් කරගන්නවා මෙතනින් මම කරන කැටගරි තියෙනවා ඩිජිටල් මාකටිං සයිට් එක වීඩියෝ ඇනිමේෂන් වගේ සයිට් එකක් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලා කරන කැටගරි එක තෝරන්න ඔයාලට කැටගරි එක තෝරන්න බැරි නම් මෙන්න මෙයාලගේ තියෙනවා ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අපි කලින් තෝරගත්ත GIFs වල ටයිටල් එක උඩින් තියෙනවා අපි කරන්න බලාපොරොත්තු වෙන කැටගරි ටික. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් කැටගරි ටික බලන්න ගිහිල්ලා අපේ එකේ කැටගරි එක තෝරන්න. ඉතින් මම මේ විදිහට ඩිජිටල් මාකටිං කියන එකක් දෙනවා මම තෝරන්නේ ඩිජිටල් මාකටිං කියන එකෙදි මේ වෙද්දි මේකේ සබ් කැටගරි එක තමයි වීඩියෝ මාකටිං කියන එක. හරි මේ විදිහට මම කැටගරි එක තෝරගත්තා. ඊට පස්සේ අපි සර්විස් ටයිප් එක ලබා දෙන්න ඕනේ. सेव्स टाइप पे का मतलब तोर गाना वीडियो एसईओ किया ला में तो ना दी अभी सर्चिंग टैग के का अभी अंतर का तो कारण है सर्च का हितला टैग के का दागन बेरी ना ओगल वाली वाले कारण थी ने अभी तोर का तो अभी यार सेव कर गा तो गिग थी ना वाली एक गिग अरे गाना एक पहला हट में आने पहला टाइम आना कोटा अभी तो मेरा लगे में टैग कॉपी कर गाना है कि आव थी ना इधर मेन में ये धीरे पहला टाइम पास है අපි තෝරගත්ත gig එකේ පහල තියෙනවා related tags කියලා. ඉතින් මෙන්න මේ තියෙන්නේ ඒ සෙල දාපු tag ටික. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ tag ටික copy කරලා මේ විදිහටම දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් දෙක තුනක් අපිට අරගෙන අපේ tag වල දාන්න පුළුවන්. මෙතන tags පහයි අන්තර්ගත කරන්න තියෙන්නේ. අන්තර්ගත කරලා අපිට තියෙන save and continue කියන එක දෙන්න. හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ දෙවෙනි පියවරට. දෙවෙනි පියවර प्राइसिंग एक अभी यम किसी सेवा लबा देना अपे बेसिक पैकेज स्टैंडर्ड पैकेज प्रीमियम पैकेज अदाल विधि हेट अपे मिल दर्शन अभी तीरने अपे सेवा सपे कोई वगे मिल कट अभी तीरने मेन मे अवस्था इतनी मेगदी मिता बेसीक प्लान स्टाडर्ड प्लान प्रीमियम प्लान मेगे पलवी बार अभी अन नेम यू पैकेज पैकेज नेम दाने तीन इंकट वो मेतन तीन बेसीक वाचने को मेतन पेस्ट कर दिन स्टाड की पैकेज को वाचने पेस्ट कर प्रीमियम पैकेज का प्रीमियम पैकेज कॉपी कर पैकेज तुनम दाने तरह गुड़ाक वेदगाते तम हाटोट मेन මේ බේසික් පැකේජ් එක විතරක් පෙන්වයි දෙවෙනි පියවරට වගේ වෙද්දි එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන මෙතන ඔෆර් පැකේजेस කියන එක එතන ඔෆර් පැකේजेस කියන එක ටික් මාක් එක දකුණු පැත්තට කරන්න තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ පැකේजेस තුනම පෙන්වයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පැකේජ් එකේ සර්විස් එක කොහොමද කියලා දෙවෙනි භාගයේදී දෙවෙනි කොටුවේදී පෙන්වන්න තියෙනවා. ඒක ඔයගොල්ලන්ට යම්කිසි අදහසක් ගන්න පුළුවන් මේ අපි තෝරාගත්ත කලින් තෝරාගත්ත gigs 90. ඉතින් මේ gig එකට කියලා බලන්න මෙන්න මේ මම තෝරාගත්ත එක සෙල්ලේ කෙනෙක්ගේ I will do optimize best YouTube video SEO title description hashtag tags and end screen කියලා. ඉතින් මේකෙදි වීඩියෝ එකකට කියලා මෙතන දාලා තියෙනවා. වීඩියෝ එකකට තමයි මෙන්න මේ සෙල මේ විදිහට සර්විස් එක ලබා දෙන්නේ. ඉතින් මම මේ විදිහම තව සෙල්ලේ කෙනෙක් තෝරගන්න इत मे सल वीडियो दिखाई मेन मे एसिओ करेंगे तव सल पंपना मेन मे सल वीडियो डोलर्स पहाकट मे सेवा सपैन मे कदी वीडियो टाइट डिस्क्रिपन का टैक्स तमाइ मेन मे सल हजर दी मैं मेक कॉपी करना मम मगे बेसीक प्लान कॉपी कर पेस करना अरे मैं मे विधि मैं स्टाडर्ड पैकेज सदाकना मेकट मे वीडियो पहाकर हदन मम दाने बलापुर मम इतना फाइव वीडियो के लिए मुलिम दाना मम मे विधि मगे सेविस्ते मम्मेतन टाइप करता ईट पास डेलीवरी टाइम में काफी दान डेलीवरी टाइम में बेसिक प्लान है की स्टैंडर्ड प्लान है की प्रीमियम प्लान है की योगल दवासी मेन मे सेविस गुड़ाक बदगा योगल सेल्स इक्मेंट लभन मेन मे मैं उदाहरण करता सेल एक वीडियो खाने दवास दया डेलीवरी टाइम में कहता डेलीवरी टाइम दवास दया गुड़ाक बदगा कि अन्नी ओगोलो यम किसी दूर बेहर गमना की हिटो मे सेविस करना मारू दवा सातलते ओगोलो दवा दियादाने गोड़ा दिए इलाक दवासे अविल हरी ओगोलो मेन मे वेड कर लीन पुलवा हर इलांट दीन अभी पेज चाने के इवल्यूशन करना दिखाओगो खेमती है मेक चाने के इवल्यूशन करना टीक मार्क दीन ओगोलो करना कैटगरी की हेटी मेक मेतन तीन देवा विना मगे मम करना कैटगरी का मेन मे देवा मेट लीन मेक तीन कीवर्ड्स हैशटैग रिसर्च मम रिसर्च करना हैशटैग कीवर्ड्स की मम मेद पहाक दागत मुखद मैं बेसिक प्लानिंग मेतन दागना
හරි මම දාගත්ත මගේ keywords පහක් add කර ගන්නවා කියලා මම දාගත්ත basic plan එකේදී ඒ වගේම standard plan එකේ keywords 11 ඒ වගේම premium plan එකේදී keywords 20යි ඒ වගේම ඊට පස්සේ තියෙනවා video optimize කරනවාද කියලා කොයි video කීයක් optimize කරනවාද කියලා ඉතින් මගේ basic plan එකේ මම උඩින්ම දැන් මේ video 1යි කියලා ඒ වගේම standard plan එකේදී video 5යි කියලා ඒ වගේම premium plan එකේදී videos 10යි කියලා මම දාලා තියෙනවා ඒ විදිහට මම මෙතනින් දාගත්තා ඊට පස්සේ තියෙන ටයිටල් ඇන්ඩ් ඩිස්ක්‍රිප්ෂන් ඔප්ටිමයිස් කරනවාද කියලා ඔව් ඒක මම කරනවා ඒ නිසා ඒකට මම ටික් මාක් තුනටම දාගන්නවා ඒක ටැග් ඔප්ටිමයිස් කරනවාද කියලා තියෙනවා ඊට පස්සේ අපිට පුළුවන් නම් ඒක කරන්න නැත්නම් මේ සේවිස් එක අතහැරලා දාන්න පුළුවන් ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මේක කරන්න ඉතින් ඔයගොල්ලෝන්ගේ තෝරාගෙන තියෙන කැටගරි හැටියට සමහරට මේ වගේ දේවල් ගොඩක් ලැබෙන්නව පුළුවන් නොලැබෙන්නත් පුළුවන් ඒ නිසා लभिला तीन देवल फिल करनी मम करना यूट्यूब वीडियो एसिओ करना संबंध मेथिनी मम लबा दें ඉතින් ඕගොල්ලොත් ඔයාලගේ කැටගරි කරණයට අදාළ දේවල් ෆිල් කරලා ඔගොල්ලෝ ලබා දෙන ප්‍රූෆ් මේකදී ෆිල් කරන්න තියෙනවා. ඉතින් ඒවා ෆිල් කරලා අවසානයේ ප්‍රයිස් එක අපි තීරණය කරන ඕනේ. ඉතින් මේකදී බේසික් ප්ලෑන් එක කොහොමද, ප්‍රීමියම් ප්ලෑන් එක කොහොමද, ඒ වගේම ස්ටෑන්ඩඩ් ප්ලෑන් එක කොහොමද කියලා ඔයා තීරණය කරන්න ඕනේ. ඉතින් මේකදී මම මේ සෙලවගේ දේවල්ම වගේ බලාගෙන ෆිල් කරන්න. ඉතින් මම පළවෙනි බේසික් ප්ලෑන් එක $5. ඉතින් මෙතන තියෙනවා ඇඩ් එක්ස්ට්‍රා සේවිස් කියලා. ඉතින් ඔයගොල්ලන්ට අමතර සේවාවන් ලබා දෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් වැඩි මුදලක් ඉල්ලුම් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට කරන්න තියෙන එක්ස්ට්‍රා ෆාස්ට් ඩිලිවරි කියන එක ටික් මාක් එක දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් බේසික් ප්ලෑන් එක කොච්චර දවසකින්ද 1 ඩේද නැත්නම් 2 ඩේද කියලා දාන්න පුළුවන්. ඒකට උදාහරණයකට මම බේසික් ප්ලෑන් එක ලබා දෙනවා කියලා දාලා තියෙන දවස් දෙකකින්. ඉතින් මේකදී මට පුළුවන් දවස් එකකින් ලබා දෙනවා. නමුත් මට මෙතනදී ප්‍රයිස් එකක් දෙන්න ඕනේ. තව $5ක් වැඩිපුර මම ඇඩ් කර ගන්නවා කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙතනින් මේ වගේ දාලා $5ක් කියලා දාන්න පුළුවන්. නමුත් මම මේ සේවිස් එක ලබා දෙන්නේ නැහැ. මොකද මට 1 ඩේ සේවිස් එක ලබා දෙන්න යම් කිසි මොහොතක බැරි වුණොත් මෙතන අපිට යම් කිසි බලපෑමක් සිද්ධ වෙනවා. හරි ඒ නිසා මම මේක එක්ස්ට්‍රා සර්විස් එකක් ලබා දෙන්නේ නැහැ කියලා මෙතන ටික් මාක් එක අයින් කරනවා. හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ සර්ව් ඇන්ඩ් කන්ටිනියු කියලා ඊළඟ ස්ටෙප් එකට යන්න තියෙන්නේ. ඊළඟට අපිට කරන්න තියෙන්නේ සේව් ඇන්ඩ් කන්ටිනියු කියලා ඊළඟ ස්ටෙප් එකට යන්න. ඊළඟ ස්ටෙප් එකේදී අපිට කරන්න තියෙන්නේ description and FAQ. ඒ කියන්නේ අපේ gig එකට අදාළ description එකක් ඒත් එක්කම FAQ කියන්නේ යම් කිසි ප්‍රශ්න ටිකක් සහ උත්තර ටිකක් යම් කිසි ප්‍රශ්න ටිකක් සහ උත්තර ටිකක් ඇඩ් කරන්නේ අපිට අපේ වෙත එන පාරිභෝගිකයාට යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ඇතුනොත් ඒ ප්‍රශ්න දිහා බලලා උත්තරෙත් අපි මේකටම ඇඩ් කරනවා. හරි මේකද ඕගොල්ලන්ට description එකක් ඇඩ් කරන්න පුළුවන් වචන 1200ක් තියෙන. ඉතින් මේකෙදිත් කරන්න පුළුවන් හොඳම ලේසි වැඩක් තමයි ඕගොල්ලෝ කලින් තෝරගත්ත gig තුනෙන් එකක් හරි නැත්නම් gig තුනම තෝරලා බලලා හරි ඒ gig තුනට පල්ලෙහාට යනකොට එයාලගේ තියෙනවා ඒ gig එකට අදාළ වෙන විදිහට description එකක්. ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඒ description එකත් අරගෙන ඒ description එකට අදාළ විදිහට යම් කිසි දේවල් copy paste කරගෙන යම් කිසි දේවල් ඉවත් කරන යම් කිසි දේවල් ඇඩ් කරලා ඕගොල්ලන්ට ආවේනික description එකක් ගොඩනගන්න. ඉතින් මේ දින මම තෝරගත්ත සෙලගේ description එකක් ඒ වගේම මම මේ දේවල් එකතු කරලා මටම ආවේනික description එකක් හදාගත්තා. ඉතින් මම ඒක මෙතෙන්ට ඇඩ් කරනවා. හරි මෙන්න මේ විදිහට මම මගේ description එක ගොඩනගලා ඒකට අදාළ එක මෙතනදී ඒ description එක මෙතන paste කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ මේ විදිහට යම් කිසි ඔයගොල්ලන්ට ආවේනික description එකක් ගොඩනගලා මෙතන paste කරන්න. ඊට පස්සේ මේක පල්ලෙහාට යනකොට අපිට දෙන FAQ කියලා FAQ බාර් එක මෙතන add FAQ වල තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ ප්‍රශ්නයක් add කරලා ඒකට අදාළ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්නෙට අදාළව උත්තරේ මෙතනදී දාන්න තියෙනවා. මොකද ඊට පස්සේ යම් කිසි බයර් කෙනෙක් නම් කිසි ගණන්කරුවෙක් අපේ gig එක දිහා ඇවිල්ලා යම් කිසි ගැටලුවක් තිබිලා ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක් මෙතන තිබ්බොත් ඒකෙන් ඒකට උත්තරෙත් අපි ළඟම තියෙනවා. ඉතින් ඒක බලලා එයාට යම් කිසි තීරණයක් ගන්න පුළුවන් අපේ gig එක ගැන. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒකටත් හොඳම විසඳුම අපි අර කලින් කියපු සෙලර්ස්ලාගේ gig එකට ගිහිල්ලා ඒක පාල්ලා හැතියනවා එයාලගේ ප්‍රශ්න සහ උත්තර. අපිට පුළුවන් ඒවත් දිහා බලලා අපිට ප්‍රශ්න උත්තර ටික කොපි කරගන්න. එහෙම නැත්නම් අපිටම අදාළ ප්‍රශ්නයක් මෙතනදී ගොඩනගා ගන්න පුළුවන්. හරි මම මෙන්න මේ විදිහට ප්‍රශ්න හතරක් සහ ඒවට අදාළ උත්තර හතරක් ඇතුළත් කරගත්තා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ save and continue දීලා ඊළඟ ස්ටෙප් එකට යන එක. මේ ස්ටෙප් එකේදී අනිවාර්ය දෙයක් තමයි ඕගොල්ලොන්ට බයර් කෙනෙක්ගේ ইনফরমේෂන් එකක් ඇඩ් කරන්න තියෙනවා නම් දැන් අපිට ඕඩර්ස් එකක් ආව ගමන් බයර්ගේ ইনফরমේෂන් මේකදී ඇඩ් කරන්න තියෙනවා. ඉතින් මේකදී බයර්ගේ වෙලාව සමහර විට YouTube channel link එක නැත්නම් YouTube
वीडियो लिंक ये देवल मेक ऐड करें अब ඒ link එකට අදාළ දේවල් මේක දැනදී ඇඩ් කරන්න ඕන proof මෙතනද සඳහන් කරන්න. ඉතින් මේකදී පහලට ගියපම මෙතන තියෙනවා ඇඩ් new question එක. ඇඩ් new question එක දෙන්න දුන්නාන් පස්සේ මෙතන අපෙන් අපිට ඕන දේවල් මෙතනදී ප්‍රශ්නයක් විදිහට අහන්න තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් විදිහට අහලා මෙතන තියෙනවා පහල ඇතිනවා free tax කියලා. ඉතින් ඒකදී අපිට තියෙන්නේ attachment කරන්නද නැත්නම් choice කරන්නද ඒ වගේ දේවල් මෙතන තියෙන්නේ තෝරලා. ඉතින් මම මෙතනදී මගේ ප්‍රශ්නේ ගොඩනගා එහෙම නැත්නම් මට අවශ්‍ය දේ මම මෙතනදී type කරන. ඊට පස්සේ මම මෙතන attachment කියන එක දෙනවා. මොකද මට අවශ්‍ය වෙන්නේ YouTube link වගේ දේවල් තමයි මට අවශ්‍ය වෙන්නේ video එකට අදාළ link එක නැත්නම් channel එකට අදාළ link එක වගේ තමයි මට අවශ්‍ය වෙන්නේ නිසා මම මෙතන add කරන්න කියන channel එකේ link එක ඒ වගේම මෙතන attachment කියන button එක දීලා මෙතන add කියන එක click කරනවා. हर मेरी मैं प्रश्न की पैक ऐड करना इट सेव एंड कंटिन्यू खेला देना हर मीला गिग्गे निर्माण करगा नडे पास पीएवर विधि आप गिग्गे तमने ऐड करना तमने वगे मीट कलिंग कर लीन देव प्रोजेक्ट वाले साधक साक्षी मेक तीन ऐड करना इतक पुंची वीडियो क्लिप एक मेक ऐड करना हेकिना पीडीएफ डॉक्यूमेंट वगे देव तीन एवं ऐड करेंट बयोट मे दीवा बलापूर्ण मम्म इमेजेस तुनाक मम्मी ऐड कर बलापूर्तना मैं बलवीन तमने मम्म तमने निर्माण करिहाई हारसी दुलाहा सईस अलगे तमने निर्माण करना इध मे डिस्प्ले मेतन बलापूर हसी हारसी दुलाहा पिक्सल तमने निर्माण कर लाइस तमने निर्माण करगा एक ओगोलोट उपरीम मेगा बैट पनाहतम तमने के सैस अंतर्गत करती मेन मेदी मम तमने निर्माण करगा तमने निर्माण करगा तमने मे विधि मम ऐड करना मगे फोटो विधि अरे एक ऐड नाम पास हरी हरी मार्केट इतने मम तव फोटो ऐड करना मे विधि एसीओ कर यूट्यूब चैनल वीडियो ऐ थिंक ए देखा मम अरगन मेक पेस करना हर दिन मे विधि अभी तमने सह अद फोटो मेकट ऐड करना इवरा इतनी मेन मे तमने अभी कीन अंतर्गत करना सईस हास्य हारसी कीन सईस नम मेक मम अरे यूट्यूब तमने सईस हदल तीन सह तम मेन मे उड़ाई अटाई सुधु पाटट पे नमूदना लगोट हिता मम की सईस निर्माण करना सेव एंड कंटिन्यू की बटन क्लिक कर अलूत अपडेट अपे हवेनी स्टेप अपे संहार वीट प्रश्न कहन इतना मेन मे जो अपे गिग्गे पब्लिक कर मेकदी अपे अहन या यूएसए पर्सन के अवट सैड मेकदी मम मगे कंट्री श्रीलंका के लिए मम्मी श्रीलंका निशा मम्मी नो की मुखद आप यूएसए वाले जीवत्न नोन निशा अरे मम्मी नो की टीक मेदा सेव की अरे यू आर डन मेदा वेटना अरे इध मंग अरे खाली की वागे आप इंग्लिश टेस्ट मेकाटे यम करना मुखद आप यूएसए का गणत आप मेकाटे अब इंग्लिश हेकिते गणत कथा करना पुलवंदा देव मिता मेतनी बारे इध मेदनी अनिवार्य अपे गिगे पब्लीश करना अनिवार्य मेदन मे इंग्लिश टेस्ट पास विनमो इतने मेदन तीन टेक् टेस्ट के लिए टेस्ट एक टेक् टेस्ट की बटन क्लिक करना ईट पास आप टेस्ट एक्ना टेस्ट एक्म पास आप पैर बागत प्रश्न विसी पहाक तीहाक मे गोल्लो अहना एनीसा अपे अहना देट अभी हर निवारद उत्तर दीला मे टेस्ट पास अनिवार्य मेकद विनाड़ी हतली कल अब लबादना मेन मे सिलबस अपे अंतर्गत करें मेन मे प्रश्न टीकट प्रश्न हतली अभी लबना प्रश्न सामने विनाड़ी कल अब लबागे मेकद मिता तीन मेक गईड तीन पुलवा सीएट हेत्ते लबागर गी पब्ली मम हिता अपे मे अपडेट एक् फाइव एके मेक अभी अनिवार्य फील कर अनिवार्य इंग्लिश टेस्ट पास ओन मेके अदा मास्क दीपारा अभी मे टेस्ट मूड दिन पुलवा वेण एम मेकटी अभी यम किसी पीवर गनी के मट हितेना मेकद अभी टेस्ट मूल दिल बल स्टार टेस्ट की क्लिक करना अरे इंग्लिश टेस्ट पास पास वाकि गिग्गे पब्लीश करना पब्लीश कर बटन क्लिक कर ला गिग्गे
පබ්ලිෂ් කරන්න ඊට පස්සේ වාට මෙන්න මේ වගේ වාගේ ගීග් එකට මෙන්න මේ වගේ වාගේ ගීග් එක පබ්ලිෂ් වෙලා තියෙන බව පෙන්නනවා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මම අත කියලා දුන්න විදිහටම පිළිවෙලට මේ අලුතින් 2023 අප්ඩේට් එකත් එක්ක ගීග් එකක් දාගන්න ඉතින් ගීග් එක නිර්මාණය කරගන්න පුළුවන් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉංග්‍රීසි ටෙස්ට් එක පාස් වෙන්න අවශ්‍යම වෙනවා ඊට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ගිග් එක පබ්ලිෂ් කරාන් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක සෝෂල් මීඩියා හරහා ෂෙයා කරලා හරි මෙන්න මේ ගිග් එක ප්‍රොමෝට් කරලා හරි ඔයගොල්ලන්ට ඕඩර්ස් ලබා ගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මේ වීඩියෝ එක හරහා යම්කිසි දැනුමක් ලැබෙන්නදී හරියට ගිග් එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ අනිවාර්ය සාධකයක් තමයි ඉංග්‍රීසි ටෙස්ට් එක පාස් වෙන්නම ඕනේ. විනාඩි 40ක් අතර ප්‍රශ්න 40ක් කම්ප්ලීට් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අනිවාර්යෙන් දවස් 92ක් බලන් ඉන්න වෙනවා ඕගොල්ලන්ට ආය පාරක් ඒ ටෙස්ට් එකට මුහුණ දෙන්න. ඉතින් ඔයාට එතකම්ම බලන් ඉන්න නම් මාස 3ක් වගේ යන කාලයක් වෙනකම්ම account එක නිකම්ම වැඩක් ගන්න නැතුව පරණ වෙන්න අරින්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ හරියටම මෙන්න මේ වගේ step by step gig එක දාලා ඒ වගේම gig එක create කරන් පස්සේ අනිවාර්යෙන්ම ඕගොල්ලෝ english test එක pass වෙන්න. හරි මම හිතනවා මේ video එකේදී ඔයගොල්ලන්ට යම්කිසි දැනුමක් ප්‍රයෝජනක් ලැබෙන්න ඇති කියලා. යම් කිසි දෙයක් මේ වීඩියෝ එකෙන් දැනගත්තම යම් කිසි ප්‍රයෝජනයක් ගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන වීඩියෝ එක අඩුපාඩු තියෙනවා නම් යම් කිසි ගැටලුවක් තියෙනවා නම් එකක් කමෙන්ට් එකක් දාලා අහන්න ඒ වගේම ලයික් කරන්න යාළුවෝ අතර ෂෙයාර් කරන්න කියලා මතක් කරගෙන නම් වීඩියෝ වැඩිදුර ගෙන යනතුරු මගේ වීඩියෝ එක අවසන් කරන්න මුලින් කියවගේ channel එක subscribe කරලා තියන්න notification bell icon එක all කරලා තියාගන්න කියලා මතක් කරනවා එහෙනම් ගිහින් එන්න ජය වේවා.